පේලි කියවන්නත් පුළුවන් පේලි අතර කියවන්නත් පුළුවන් පේලි අතර කියවීම යුරෝපා යෝජනාවක් වුණාට මේ ආසියාතික පොළොවටත් ලංකාවටත් අදාළයි ඉන්සයිට් අපි බොහෝ දා ගැන මතු පිටින් පෙනෙන දේට අමතරව එහි අභ්‍යන්තරයට ගිහිල්ලා ඉන්සයිට් අපි කතා කරනවා බොහෝ දා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ආරාධිතය හැටියට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඔහු දැන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙක් අයබෝන් අයබෝන් දැන් මේ ඉස්සර වෙලා තියෙන සිල්ලර ප්‍රශ්න කීපයක් අහන්න පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම නැගුණු චෝදනාවක් තමයි උපදේශකවරු වැඩි මෙච්චර මෙච්චර උපදේශකවරු ඉන්නවා මෙච්චර මුදල් වීදම් වෙනවා කියලා කියවුණා දැන් ඔබත් ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකෙක් නිසා අගමැතිවරයාට දැන් සමස්තයක් විතර ජනාධිපතිවරයාට අගමැතිවරයාට ප්‍රධාන වශයෙන්ම උපදේශකවරු ප්‍රමාණය කළමනාකරණය කරලා තියෙනවද සමස්තයක් විදිහට ඒ ප්‍රශ්නේ ඇත්තට මම අහන්න ඕනේ අගමැතිවරයාගේ මම දන්නවා මම උපදෙස් දෙනවා ඔබ හැර තව ඉන්නවද ආර්ථික ඔබ ජ්‍යෙෂ්ඨ නිසා මම දන්නවා ඔව් ජ්‍යෙෂ්ඨ නිසා මම හිතන්නේ ආර්ථික උපදේශක පැත්තෙන් ඉන්නේ මම පමණයි විදේශ සම්බන්ධතා පිළිබඳව ජීඑල් පිරිස් මහාචාර්යතුමා ඉන්නවා මම දැනුවත්ව ඒ දෙන පමණයි ඉන්නේ ඒ දෙදෙනාව මම හිතන්නේ කැබිනට් එකකින්ම අප්‍රූව කරලා තිබිච්ච පත්වීම් දෙකක් නිකමට අහන්නේ ගෙවි ගී කාලේ දිහා බැලුවාම ඔය යහපාලන ආණ්ඩුවත් නෙවෙයි දශකයක් දෙකක් පස්සටත් ගියාම මේ රටේ විවිධ අර්බුදවලට මේ ඔබ විලක කරලා අහන එකක් නෙවෙයි උපදේශකවරු යයි කියාගන්න අයත් බලපාලා නැද්ද වෙන්න පුළුවන් සමහර කාලාට ওই උපදේශකවරු හරි ආකාරයට උපදෙස් නොදෙනවා වෙන්න පුළුවන්. සමහර කාලාට ඒ අය දෙන උපදෙස් නොගෙන ඉන්න පුළුවන්. ඉතින් උපදේශකවරු ඉන්න හිටියොයි කියලාම වැඩේ කරෙන්නෙත් නැහැ. උපදේශකවරු නොහිටින්න සමහර කාලාට වැඩ ඒ විදිහටම නොවෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක මේ පුද්ගලයා අනුව දෙන උපදෙස් අනුව ඒ පුද්ගලයාගෙන් උපදේශක් ලැබිය හැකිද යන්නත් පොඩ්ඩක් හිතලා බලලා තමයි ඒ ගැන තීරණය කරන්න වෙන්නේ සාපා. ඊළඟ ප්‍රශ්නේ නම් සිල්ලර එකක් නෙවෙයි ටිකක් ලොකු ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක්. මේ ඔබව නැවත මහබැංකුවේ අධිපතිවරයා බවට පත් කරයිද? මම විශේෂ ඉල්ලීමක් කළා තියෙනවා මාව පත් කරන්න එපා කියලා. එපා කියලා. මම දිගින් දිගටම මම හිතන්නේ මාධ්‍යත් මම ඔක කියලා තියෙනවා මගෙන් බොයි ප්‍රශ්නේ ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා. මම හැමතිස්සෙම කියලා තියෙන්නේ මේ අවස්ථාව වෙන කෙනෙක්ට දෙන්න ඕනේ. මම අවුරුදු 9ක් කරුවා. අවුරුදු 9ක් මහබැංකුව අධිපතිවර වෙලා ඉන්නයි කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. සෙල්ලමක් නෙමෙයි. එතන ගියාම තමයි ඒකේ ස්ට්‍රෙස් එක දැනෙන්නේ, ඒකේ බර දැනෙන්නේ, ඒකේ කරන්න තියෙන කාර්යභාරය දැනෙන්නේ, දැනෙන්නේ ඒ පුද්ගලයාට. ඉතින් මම ඒක කිරුවට පස්සේ අනිත් එක හොඳ ට්‍රැක් රෙකෝඩ්කුත් තියෙනවා. ඉතාමත් හොඳින් මම බකින් හැකිතේට අපේ දත්තත් අනුව අපේ රටේ ආර්ථිකයේ සෑහෙන වර්ධනයකුත් තිබිලා තියෙනවා. අනිත් එක සාර්වාර්ථික සාධක යහපත් මට්ටමට හැරිලා තියෙනවා මම ඉන්න කාලේ. ඉතින් ඒ කාලේදී කරපු වැඩ කොටසේ දැන් බලද්දී මම සෑහීමකටපත් වෙනවා. ඉතින් මම හිතුවා නැවත වරක් මම ඕක කරන්නට යනවට වඩා හොඳයි. මම වෙන ක්ෂේත්‍රයකින් වෙන ආකාරයකට මගේ දායකත්වය ලබා දෙන්නට මට පුළුවන් කියලා මම හිතුවා. ඒ නිසා මම තීරණය කරුවා මේ 2015 දීම නැවත වරක් මම මහා බැංකුවට එන්නේ නැහැ කියලා. මම 2015 දී ඉලෙක්ෂන් එකට ඉස්සරින් මම මගේ ටර්ම් එක ඉවර වෙන්න තිබුණා 2016 ජූනි මාසේ. මම ඒ වෙලාව වෙනකොටත් මම හිතාන හිටියේ කොහොමදත් මම ඒ කාලේ වෙනකොට ඉතින් එහාට මම තව ටර්ම් එකක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක මම තීරණය කළා තිබුණේ මම මේ ඒක තීරණය කරුවේ මුකුත් වෙන හේතුවක් නිසා නෙමෙයි. මම හිතුවා ඒක තමයි සීමිත කාලය. මොකද අවුරුදු 6ක් තියෙනවා මහා බැංකුවේ අධිපතිවරයෙකුට සාමාන්‍ය නිල කාලය. මම ඊට ඉස්සරින් අවුරුදු 4කුත් කරලා තිබුණා. ඒතර 4යි 6යි 10යි ඒ ඇති කියලා තමයි මම හිතාන හිටියේ. ඒ වෘත්තීය මට්ටමේ තීරණයක්. වෘත්තීය මට්ටමේ තීරණයක්. දැන් ඔබ මේ වෙනකොට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක. මොකද්ද ඔබට පැවරෙන වගකීම? ඩියුටි එක මොකද්ද? මෙහෙමයි සාප. දැන් රටක ආර්ථිකයක් හසුරවනකොට ඒකේ කටයුතු රාශියක් සිදු වෙන්නට ඕනේ. දැන් ආර්ථිකයක මම පොඩ්ඩක් විග්‍රහ කරනවා නම් පොඩ්ඩක් මේ වෘත්තීය මේ වශයෙන් ආර්ථිකයක තියෙනවා බුර්ත ආර්ථිකය කියන පැත්ත, රියල් ඉකොනොමි කියන පැත්ත. ඔය ගොඩ නැගිලි ආර්ථිකට එන මුදල්, මේ ෆැක්ටරිස් හැදීම, හෝටල් හැදීම, ඒ වගේ මූර්ත ආර්ථිකය කියලා අපි ඒකට කියනවා. ඒතර බාහිර ආර්ථිකය තියෙනවා. අපි විතරටල එක කරන ගනුදෙනුව. එතකොට රජයේ ආර්ථිකය තියෙනවා. රජයේ ගිණුම, ෆිස්කල් පොලිසි එක. එතකොට මොනිටරි පොලිසි කියලා තියෙනවා. ඒ කියන්නේ රජයේ ගිණුම මේ මුදල් පරිහරණය, මුදල් අච්චු කැසීම, ඒ පැත්ත. අනිත් එක තමයි මේ රටක ඕනම බැංකු ක්ෂේත්‍රය සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය. දැන් මේ ක්ෂේත්‍ර පහම ඉතාමත්ම වැදගත්.
ඉතින් මේක සාමාන්‍යයෙන් හොඳින් අධීක්ෂණය කෙරුවේ නැත්තම් මම හිතන්නේ රටක පිරිහීමක් ඇති වෙනවාමයි. අනිත් එක මේ පහම එකට සිදු වෙනට ඕනේ චාප. එකක් එකක් විතර කරලා ඇඟිලි පහම බලා ගන්න ඕනේ නේ. එකක් තුවාල වුණොත් අපි ඒ ගැන බොහොම මේ කල්පනාවෙන් ඉන්නවා. ඒ වගේ බලා ගන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ මුදල් ලැබෙති වුණාම එහෙම නැත්තම් රටේ අගමැති වුණාම ඒ ක්ෂේත්‍රයේ බලා ගැනීම සඳහා ඔහුට උපදෙස් ලබා දෙන්නට මම හිතන්නේ යම් පුද්ගලයෙකු අවශ්‍යයි. ඉතින් එවැනි කාර්යභාරය තමයි මම තේරුම් අරන් තියෙන්නේ මගෙන් සිදු වෙන්නට ඕනේ කියලා. ඒ නිසා මම අගමැතිතුමාට මගේ උපරිම ශක්තිය යොදවලා මම දිය යුතු උපදෙස් ලබා දෙනවා. එක එක ක්ෂේත්‍රවල යම් අඩුපාඩුවක් තියෙනවා නම් නැත්නම් ඒ ක්ෂේත්‍රය තවදුරට වර්ධනය කරන්න ඕනේ නම් කොහොමද ඒක කළ යුත්තේ? එවැනි උපදේශකයක් උපදේශ මම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මම දැනටමත් කරනවා ඒක. මම හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි. මොකද යම්කිසි නිලතලක් දරන පුද්ගලයෙක් තව රාශියක් තියෙන වැඩ රාශියක් තියෙන කොට මේ හැම එකක් ගැනම බලන්නට වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. අනිත් එක ඒකට ගිය යුතු ගැඹුරත්වය නොදෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා එතුමා මම හිතන්නේ ඒ ගැන හිතලා තමයි මට මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. ඒක මම ගැඹුරින් සලකලා ඒකෙන් කළ යුතු කාර්යභාරය එතුමාට ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් ඔබ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා හැටියට අග්‍රාමාත්‍යවරයාගේ ජනාධිපතිවරයාටත් ඇතිනි කවුරුහරි උපදේශකවරු ආර්ථික පැත්තින් ආර්ථික කියන විෂය ගැන මම කතා කරන්නේ. ඔව්. එතකොට මහ බැංකුව අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ආදි වශයෙන් අර ප්‍රධාන තනතුරු ටික ගත්තාම ඕනනම් විගණක අධිපතිවරයා වගේ දැන් මේ කණ්ඩායම අතර නිරන්තර සංවාදයක් තියෙනවද වෘත්තිමය විදිහට? එහෙම නැත්නම් හුදකලාවේ වෙන වෙන වැඩ කරනවද? නෑ, සංවාදයක් තියෙනටම අවශ්‍යයි. මොකද මට මතකයි මම මහ බැංකුව අධිපතිවරයා ඉන්න කාලෙත් අපිට සංවාදයක් තිබුණා. අපි එකිනෙකත් එක්ක කතා කරුවා. කතා කරලා අපි කරන දේවල් ගැන අනිත් අයටත් කියනවා. අනිත් අයගෙත් උපදෙස් ලබා ගන්නවා, අනිත් අයගෙත් අදහස් ලබා ගන්නවා. ඒ අයත් අපේ අදහස් ලබා ගන්නවා. මම හිතන්නේ ඒක තමයි වැදගත් උනේ ඒ කාලය තුලදී රට ඉදිරියට ගෙනියන්න. බොහෝ අවස්ථාවලදී මේ විවිධ මත තිබුණා. ඒ වුණාට අපි එකට ගියා කතාවේ. එකට ගියා අපේ වැඩ සියල්ලෙම. ඒක හරි වැදගත්. මොකද ඒක කිරීමට පහසු නෑ. මොකද මේ ඔක්කොමලා ඉහළ තනතුරු දරන නිලධාරීන්. ඔවුන්ට තමන්ගේම අදහස් තියෙනවා. තමන්ටම ආවේනික මේ පෞරුෂක්තියක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම මේ කළමනාකරණය කරගෙන එකිනෙකාගේ අදහස් වලට ගරු කරගෙන යන්නට නම් මේ සාකච්ඡාව අවශ්‍යමයි. ඒ සාකච්ඡාව ඒ කාලේ තිබුණා. මම හිතන්නේ ලලිත් විරුද්ධක මැතිතුමා ඒකට ලොකු සේවයක් කරා ඒ කාලේ. එතුමාට පුළුවන් වුණා මේ නිලධාරී කීප දෙනෙක්ම වැදගත් මයි කියන මේ රටේ වැදගත්ම තනතුරු දරපු නිලධාරීන් එක්ක ඒ සංවාදය ඇති කරලා විවිධ අවස්ථාවලදී හොඳ මේ සාකච්ඡාමය ආකාරයට අපිව එකතු කරලා ඒ කටයුත්ත කෙරුවා. මම හිතන්නේ ඒක විශේෂ ලක්ෂණ. මම එතුමා ගැන ලොකු පැහැදීමක් මට තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඒක ඉතාම වැදගත්. ඔබතුමා කිව්වා වගේ ඒක හරි වැදගත්. මොකද රටක වැඩ කරගෙන යනකොට විවිධ පැතිවලින් එක එකටට අවශ්‍ය මේ ප්‍රමුඛත්වයන් තියෙනවා. මේ ප්‍රමුඛත්වයන් එක තැනකට ගේන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා ඒක කිරීම දක්ෂ කරුණක්. ඒක මම හිතන්නේ උපදේශකවරු, ඉහළ මට්ටමේ නිලධාරීන් ඒ සියලු දෙනාම එකට කතා කරගෙන මේ කටයුත්ත කරන්නට අවශ්‍යයි. ඔබ මහ බැංකුවේ දිග කාලයක් හිටපු නිසා වෘත්ති මට්ටමෙත් යම් ඉහළ මට්ටමක ඉන්න නිසා පැහැදිලිවම ඔබ දන්නවා මම හිතන්නේ විරුද්ධ වෙන එකක් නෑ. ලංකාව සෑහෙන ප්‍රමාණයකට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමන්ගේ අනසකයට පවත්වාගෙන යනවා. දැන් අන්තර්ජාලයට ගිහලා උන්ගේ වෙබ් අඩවිවල තිබෙන විවිධ ලිපි ලේඛන කියවුවාම හරි පැහැදිලිය. එතකොට දැන් ඔබ ඔය කියන ආර්ථිකය පිළිබඳ යෝජිත සංවාදය, අපිටම දැනට වෙලා නැහැ, විය යුතු සංවාදය කොහොමද ගලපගන්නේ? මේ දැන් ඔබ බැලුවොත් එහෙම 2018 අයවැය උදාහරණයක් විදිහට අයවැය යෝජනාවලියම තියෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කතා ටික තියෙන්නේ. ඒ කියන්නේ අර එකට අපි කියන්නේ කට් ඇන් පේස්ට් වගේ හරියටම බලමු. කට් ඇන් පේස්ට් හරියට හරියට ඔය කියන එක හරියට හරි. කට් ඇන් පේස්ට්. එතකොට දැන් කොහොමද මේක ගලප්ප ගන්නෙ? මොකද්ද මේ අපි යා යුතු මාර්ගය? මම ඉතාලියෙන් හොඳ ප්‍රශ්නයක් පැන් ඇහුවේ. මම පොඩ්ඩක් ගෙනියන්නම් 2006 7 8 කාලේදී. අපිට දැවැන්ත අභියෝග තිබිච්ච කාලයක් ඒක. ලෝකයේ ලොකු අවපාතයක් තිබුණා. ලෝකයේ මේ ආර්ථික මේ වශයෙන් මුළු ලෝකෙම කඩා වැටුණා. ඇමරිකාවට ප්‍රශ්න තිබුණා, බැංකු කඩා වැටුණා. ඒ කාලේදී අපිත් ගියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට. උදාර මතක ඇති. ගිහිල්ලා අපි කතා කරද්දී අපිට යම් යම් කොන්දේසි ඒගොල්ලෝ දාන්න බෑන් කිරුවා. අපි ඒ වරට ඒගොල්ලන්ට පෙන්නුවා මෙන්න අපේ සැලැස්ම. මෙන්න අපි කරන්න බලාපොරොත්තු වෙන දේ. අපිට මේ දේ මේ ආකාරයට කරන්න ඉඩ දෙන්න කියලා අපි කිව්වා.
ඔබතුමා දැන් කිව්වා මේ ජාත් මේ මේ අන්තර්ජාලයේ මේවා තියෙනවා කියලා බලන්න පුළුවන්. ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් අන්තර්ජාලයේ ඒ එවකට 2008 දී 2009 දී අපේ රටේ මුදල් ඇමතිවරයා සහ මම මහ බැංකුව අධිපතිවරයා හැටියට අපි අත්සන් කර තිනවා letters of intent කියන එක. මොකද ඒකට කියන්නේ මේ අපේ රටය වෙනුවෙන් අපි කරන මේ කරන්න යන බලාපොරොත්තු වෙන දේ අපි IMF එකට කියනවා. ජාත්‍යන්තර මුදල් ආරම්භ කරලා අපි කියනවා. ඒක එක තැනකවත් ඔය ඔබතුමා කිව්වා වගේ මේ රටට පාඩු වෙන රටට හානි කරවන එක දෙයක්වත් අපි කරලා තිබුණේ නැහැ. මොකද අපි ඒ පැත් ඒ කෝණෙන් අපි බැලුවේ මේක. ඒ කෝණෙන් බැලුවා. ඉතින් ඒක අපිට නිර්භීතව කියන්න පුළුවන් ඒක කිසිම ආකාරයකට අපි රට පාවා දෙන විදිහකට කටයුතු කරුවේ නැහැ. ඒකට දැන් ඒක මට ඇත්තටම කණගාටුයි ඒක කියන්න. ඒ தත්ත්වේ නැහැ. අද අපි මේ ජාත්‍යන්තර මූල්‍යවල මුද්‍රත් එක්ක අස්සම් කරලා තියෙන සමහර කොන්දේසි ඇත්තටම රටට අහිත කරයි. ඒකේ මහ බැංකුව අධිපතිවරයාම කියලා කිව්වා මේ ළඟදී නොවැම්බර් මාසයේ 4 වෙනිදා මට මතක හැටියට කිව්වා අපේ රටේ ආර්ථික ස්වෛරීභාවය දැන් පවතින්නේ ජාත්‍යන්තර මූල්‍යවල මුද්‍රේ කියලා එයාම කිව්වා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් අපිට තියෙන අභියෝගය තමයි නැවත වරක් මේ ආර්ථික ස්වෛරීභාවය අපේ අතට ගන්න. ඒක අපිට කරන්න සිදු වෙනවා. ඒක අපි කරන්නට මේ යොමු වෙලා ඉන්නවා. ඒකට ඒක කරන්නට දැන් අපි පැහැදිලි වැඩසටහනක්, පැහැදිලි දර්ශනයක්, පැහැදිලි ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. අපි දැනටමත් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනිකුත් ඔය මේ ජාත්‍යන්තර ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඒ අපිට අහිතකර වෙන කොන්දේසි අයින් කරලා අපිට හිතකර වෙන විදිහට මේ ආර්ථිකය පාලනය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සාකච්ඡා මාර්ගයෙන් කරන්නට ඕනේ. මොකද අපි දැනටමත් සම්යම් කොන්දේසි විලට එකඟ වෙලා තිනවා. ඉතින් ඒ වුණාට මම හිතනවා අපි ඒක ගිහිල්ලා විකල්පයක් යෝජනා කිරුවොතින් චාප අපිට ඒ දෙන්න යන්න පුළුවන්. ඉතින් ඒක යන්න ඒක තමයි අපි ප්‍රබල කළ හැකි විකල්පයක් අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ මේ මාස කිහිපය තුලදී. දැන් මේ ජනාධිපතිවරයා හැටියට මැන්ඩේට් එක ඉල්ලනකොට ජනතාවගේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අර සෞභාග්‍ය දැක්මේ දැන් ඔබ බැලුවොත් 34 වෙනි පිටුවේ කියලා තියෙනවා 20-25 සාර්ව ආර්ථික ඉලක්ක කියලා. එතකොට ගෝලීය තත්ත්වය සහ රටේ සමාජ ආර්ථික ක්ෂේත්‍රයන්ගේ වර්තමාන තත්ත්වය සැකවින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එක් එක් අංශවල අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් අප විසින් හඳුනාගෙන තිබේ. දැන් ඔබ කියන්නේ මේ සාකච්ඡාව කරලා වැඩපිළිවෙලක් හදන්න ඕන කියලානේ. දැන් මේ කතාවේ තියෙන්නේ දැනට හැම සාකච්ඡා කරලා හඳුනාගෙන තියෙනවා කියලා. ඊළඟට කියනවා 20-25 කාලය තුලදී ළඟා කර ගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්කයන් කිහිපයක් පහත දැක්වේ කියලාත් කියලා තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා හැබැයි. එකක් මගේ ප්‍රශ්නේ මෙහෙම හඳුනාගෙන තියෙනවා කියන එක ඇත්තක්ද නිකන් අර ඡන්ද ප්‍රකාශනයක්ද? ඊළඟට දැන් ඔබ දන්නවා මේ ඇමරිකාන් ඩොලර් බිලියන 1.5ක් අරගෙන ලෝක බැංකුවත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත් එකඟතා පියවරෙන් පියවර 20-25 දක්වා තියෙනවා සමහර ඒවා. දැන් කොහොමද මේ දෙක ගලප ගන්න එක ඇත්තද? ඔව්. මුලින්ම කියන්නේ ඇත්ත. ඔබ සම්බන්ධ වුණාද මේක හදන්න? අනිවාර්යයෙන්ම. මම සම්බන්ධ වෙලා තියෙනවා. මම ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඔබතුමා උත්තර නොකියුවට තියලා තියෙනවා අපි සාර්ව ආර්ථික සාධක හරහා අපේ රටේ ආර්ථික සංවර්ධන වේගයක් ගන්නට බලාපොරොත්තු වෙනවා කියලා 6ට වැඩි. 6ට වැඩි. යට තියෙනවා. ඒ කියන්නේ විස්තරයක් තියෙනවා. ඒකත් මම කියන්නේ මොකද ඒක වැදගත්ම කරුණක්. මොකද අපේ රටේ 2014න් පස්සේ හැම වසරකම අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය අඩු වෙගෙන ගියා. අපි ඒක ගැන හොඳ අධ්‍යයනයක් කළා. ඇයි මේක සිදු වුනේ කියලා. මට ඒක ගැන ඔක්කොම විස්තර කරන්න වෙලා මදි වුණත් මම කියන්නට අවශ්‍යයි යම් යම් සාර්ව ආර්ථික සාධක එහෙම සිදු වෙන්නට වුණේ අපේ රටේ කලමනාකාරීත්වය දුර්වල වෙච්ච නිසා. ඒව අපි ඔක්කොම හඳුනාගෙන තියෙනවා. එක දෙයක් තමයි අපි දැන් මේ ඊයේ පෙරේද කරපු වැඩේ ටැක්සස් අඩු කිරීම, බදු අඩු කිරීම. ඒක අපි කල්පනා කරලා මේ ඉස්සරහට අපි ඔය ගැන කියලා තියෙන මාස 6කට විතර පෙර නැවත රට පිබිදීමකට ඇති වෙන්න නම් අපි ඒක කළ යුතුයි. මොකද මේ රජය බැලුවේ ටැක්ස් ටු ජීඩීපී වැඩි කර ගන්න ඕනේ කියලා තමයි හැමතිස්සෙම කිව්වේ. අගමැතිවරයා කියනවා මේ අපේ රටේ දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව අපි ජීඩීපී එක වැඩි කරගත යුතුයි කියලා. එතකොට ඒ පැත්තේ ඒ කෝණයෙන් ගිහිල්ලා හැමදාම මේක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කරද්දී වෙන වෙන දේවල් සිදු වෙනවා. අපි මතක තියාගන්න ඕනේ දේ ඒක තමයි. ඒ මේ සාර්වාර්ථික සාධක කියලා කියන්නේ චාපා එක පැත්තකින් යම්කිසි දෙයක් කරද්දී ඒකේ ප්‍රතිඵල තව පැත්තකට එන්න පුළුවන්.
ඉතින් ඒ ප්‍රතිඵල ගැන ඒ ප්‍රතිවිපාක ගැන බලන්න නැතුව ඒක කරගෙන යනකොට වෙන්නේ යම් යම් වෙන තැන් වලින් ඒ ලීක් එකක් ඇතු වෙනවා. ඉතින් මෙතනදී උනේ සාර්වආර්ථික සාධක එක පැත්තකින් අපි tax to GDP මේ දලදේශ නිෂ්පාදිතට සාපේක්ෂව බදු වැඩි කරුවයි කියලා කිව්වට අනිත් පැත්තෙන් growth එක නැතුව ගියා. සංවර්ධන වේගය නැතුව ගියා. රුපියල කඩා වැටුණා. පොලි අනුපාත දෙගුණ වුණා. ඉතින් ඒවා හිතකර දේවල් නෙමෙයි. ඉතින් මෙතනදී මේකේ මූලික අදිෂ්ඨානය විය යුත්තේ බැලන්ස්ඩ් growth. මේ හැම එකක්ම බැලන්ස් කරගෙන යන්න ඕනේ. මේ සමතුලිත කරගෙන යන්නට ඕනේ. ඉතින් මෙතනදී මම මේ growth එක ගැන පටන් ගත්තේ කියන්න. මොකද මේ growth එක ගන්න, ඒ කියන්නේ සංවර්ධනයක් ගන්නට නම් රටේ මේ වැඩ කරන ජනතාව ව්‍යාපාරිකයන් අපි දිරිමත් කරන්නට ඕනේ. දැන් ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2000 තාම ගිය අවුරුද්දේ නෙමෙයි වෙලා නැහැ. 2018 වසරේදී 2019 වසරේදී මේ ආණ්ඩුව බලාපොරොත්තු වුණා. පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වුණා බිලියන 2100ක් මේ බදු වශයෙන් ගන්නට. එනකොට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි දැන් හිතනවා මේ අවුරුද්ද වෙනකොට අග වෙනකොට ගන්න පුළුවන් වෙන්නේ බිලියන 1750යි. ඒ කියන්නේ බිලියන 350ක් විතර අහිමි වෙනවා. ගන්න බෑ. ඒ ගන්න බැරි වෙන්නේ රේට් එකේ තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. රේට් එක වැඩි කරලා තියෙනවා ඒකුණ. ඒ වුණාට මිනිසුන්ගේ බිස්නස් නැහැ. මිනිසුන්ට ආදායම නැහැ. ආදායම නැත්නම් ආදායම් බදු නැහැ. ඉතින් ඒ ප්‍රශ්න ගැන හරියට අධ්‍යයනය කරගෙන නැතුව තමයි ඒක කළ තියෙන්නේ. ඉතින් ඒකට ඒ මම ඔබතුමාගේ උත්තරය දෙන්න තියෙන්නේ අපි මේ වගේ අධ්‍යයනය කෙරුවා. අපි මේ දුර්වලතාවය හඳුනා ගත්තා. ඒ දුර්වලතාවයන්ට තමයි අද දැන් අපි මේ එකින් එක ක්‍රමවේද ඉදිරිපත් කරන්නේ. දැන් අපි ඊයේ පෙරේද බැංකු සියල්ලම අපි හම්බුණා. ක්‍රිබ් එක හම්බුණා. හම්බෙලා කිව්වා මේ ණය දීමේදී ණය අරන්ති ණයට අපහසුතාවයක් තියෙනවා නම් ඒ අයගේ පොලිය පමණක් ගන්න. ඒ අයගේ ගෙවීම් తాවකාලිකව මාස 18ක් තිස්සේ නොගෙන ඉන්නට ඕගොල්ලෝ කටයුතු කරන්න කියලා. මොකද ඒ කරන්නේ ඒ අයට සහනයක් දෙන එකක්. ඒනොට අනිත් එක තමයි අපේ ආර්ථිකය තව ගුරුතුරට ගොඩනගන්න නම් ඒ පිබිදීම ඇති කරන්නට ඕනේ. ඉතින් මේ වගේන අපි සලකලා බලලා තිනවා. ඒ හින්දා තමයි මම හිතන්නේ ඒක සත්‍ය වශයෙන් තමයි ඒක ලියලා තියෙන්නේ. සත්‍ය වශයෙන් මේ ගැන කතා කරමු කෙටි විරාමයක් ඉන්සයිට්. ආර්ථිකය ලොකු විෂයක්. අපි ගැන අද කතා කරනවා ඉන්සයිට්. හිටපු මහ බැංකු අධිපති ඒ වගේම අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත්නාත් කබ්‍රල් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද අපි නවත්තපු තැනට වෙන විදිහකට මම ඉන්න කැමතියි. ඔව්. දැන් ලංකාවේ ආර්ථිකය ගැන මේ අපි කතා කරනවානේ බොහෝ අය විශේෂඥවරු වගේ කට්ටිය විශ්වවිද්‍යාලවල ගුරුවරු වගේ කතා කරන ජනමාධ්‍යවල දැන් ওই සාර්වාර්ථිකය කියන්නේ ওই මැක්‍රෝ කියන ওই කතාව පවා බැලු බැල්මටම සංසන්දනාත්මකව බලනකොට පේනවා අර නිකන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙම කෑලි අරගෙන කතා කරනවා කියලා. ඔබ නෙමෙයි, ඔබට නෙමෙයි මේ කතාව මම කියන්නේ. එන අපිට ලංකාවේ ස්වීය ආර්ථිකය ගැන මේ මහ පොළොවේ නිෂ්පාදන ආර්ථිකය ගැන අපි කරන්න ඕන දේවල් ගැන එහෙම ලොකු අධ්‍යයනයක් තියෙනවෝ පේන්නේ නැහෙනේ. ඔබට මොකද හිතෙන්නේ? ඔබතුමා කියන එක හරි. ඒක මටත් පෙන්නලා තියෙනවා. අපි හුඟක් වෙලාවට ආර්ථිකය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ ජීවන වියදම පිළිබඳව. ඒක සාධාරණයි. මොකද සාමාන්‍ය මිනිහෙකුට බලපාන දෙයක්නේ. එතකොට ජීවන වියදම ගැන කතා කරනවා. නැත්නම් රැකියාවක් අහිමුණොතින් ඒ ගැන කතා කරනවා. යම් කිසි දෙයක් මේ ලැබුණ නැත්තම් ඒ ගැන කතා කරනවා. පොලි අනුපාතයේ වැඩි වෙනකොට ගෙවා ගන්න බැරි වෙනකොට ඒ ගැන කතා කරනවා. ඒ සාමාන්‍යයෙන් සිදුවෙන්නේ තමාට බලපාන කරුණක් යහපත් විදිහට නොයනවා නම් ඒ ගැන අපි මේ අපේ හිත යොමු කරන එක සාමාන්‍ය දෙයක්. ඒකට ආර්ථිකය ගැන බලද්දී අපි හිතන්නට ඕනේ වඩාත් පුළුල්ව. දැන් මම පොඩි උදාහරණයක් දෙන්න. දැන් මේ රුපියලේ අගය ගැන හිතලා බලන්න සාප. දැන් රුපියලේ අගය ගැන මේ අපනයන කරන කෙනෙක් හිතන්නේ හැමතිස්සෙම රුපියලයක වැඩි වෙන්න ඕනේ. වැඩි වුණොත් අපිට වාසිය කියලා. ආනයන කරන කෙනෙක් හිතන්නේ රුපියලයගේ අඩු වෙන්න ඕනේ කියලා. එයා හිතනවා ඒ පැත්තේ. ණයක් අරගෙන ණය ගෙවන එකන හිතන්නේ රුපියලයගේ අඩු වෙන්න ඕනේ කියලා. ණය ගන්නකොට එයා හිතන්නේ රුපියලයගේ වැඩි වෙන්න ඕනේ කියලා. ප්‍රේෂණයක් එනවා නම් පිට රටින් මං හිතනවා මේක වැඩි වෙන්නට ඕනේ කියලා. ඉතින් මේ ඔක්කොම ලට තියෙනවා යම් යම් මේ අදහස්. ඒ අදහස් එක තමයි ඒ අයගේ රුපියලයගේ ගැන තියෙන මතය කියවීම ගන්න. එතනට මහ බැංකුව හැටියට අපි ආර්ථිකය කල්පනා කරන අය හැටියට අපි ගන්නට ඕනේ රටට සමස්තයක් හැටියට වඩාත්ම සුදුසු අගේ මොන අගේද වෙන්න ඕනේ, ඒ අගේට අපි කොහොමද රට ගෙනියන්නේ, ඒ අගේ හරහා අපි කොහොමද රටේ සංවර්ධනය කරන්න කියලා අන්න ඒ දැක්ම තමයි අපිට තියෙන්නට ඕනේ. ඉතින් සමහර විට විවේචන අපිට ඇහෙනවා. ඒක සාධාරණයි. ඒනට ඒ මම මේ පොඩක් එක කිව්වේ විවිධ අය විවිධ කෝණ වලින් බලනවා.
මෙන විදිට ප්‍රශ්න හු දැන් නික හිතන්න සාමාන්‍ය කෙනෙකුටනත් මේ තේරෙන ගමේ සාමාන්‍ය පුද්ලෙකුටුනත් දැන් අපේ රටේ ගම්මිරිස් තියෙනවා. දැන් ගම්මිරිස් ගෙනල්ල කොහෙන් හරි ඒවට අපි කියන ප්‍රති අපනයනය කියලා එහෙම විකාර වචනයක් දාලා ගම්මිරිස් මෙහි තියෙනවා ඒ ඉන්ඩස්ට්‍රිය කඩා වැටෙනවා ගම්මිරිස් මෙහි ගෙනල්ල පෙට්ටිවල දාලා යවනවා අපි. එතන මේක මේ කිසිදු ආකාරයකට ආර්ථික විද්‍යාත්මකව මේ තහවුරු කරගන්න බැරි එකක් නේ. අනිවාර්යයෙන්ම ආර්ථිකය කඩා වැටෙනවා. ඒකේ තේරුම අර සංවාදේ නැහැ කියන එක නෙවෙයිද? එහෙම නෙවෙයිද ඒක? ද එහෙම නැත්නම් ඒව තීදි ජාවාරම් කරනවද? ජාවාරම් කරන අයත් කරන්නේ ඒ අයගේ මේ ආර්ථික මේ පැත්ත සංවර්ධනය කරගන්නටනේ. දැන් ඒකෙන් තමයි මේව ගැන තීරණ ගන්න අය මේව ගැන වඩාත් පුළුල්ව බලලා රටට යහපත් වෙන විදිහට බලන්නට ඕනේ. දැන් කිමකෝ දැන් ඔබතුමා ගත්තෝ ඒ උදාහරණ අපි ගමු. දැන් අපේ රටේ ගොවීන් ඉන්නවා ගම්බිරිස් වගා කරන. අපි තේරුම් ගන්නට ඕනේ මේ ගොවීන් මේ ගම්බිරිස් වගාව ඒ අයට කරලා සල්ලි හම්බ කරන්න බැරි නම් රටට එක ක්ෂේත්‍රයක් කඩා වැටෙනවා. ඉතින් අපි ඒ ගැන හිතුවතින් ඒ විදිහට එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට රැකෙන විදිහට තීරණ ගන්න. දැන් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කිරුවේ අන්න ඒ කරුණ ওই සියලුම සැලසුම් කරන අයට තේරුම් කළ දෙන්න. ජනතා කේන්ද්‍රීය කියලා කියන්නේ අපි කල්පනා කරන්නට ඕනේ සමස්ත ආර්ථිකයන හිතන ගමන්ම මේ ජනතාවගේ විවිධ කොටස් වලටත් ඒකෙන් ප්‍රතිඵලයක් ප්‍රතිවිපාකයක් අයහපත් නොවන විදිහට කරන්න ඕනේ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. දැන් අපේ රටේ ආර්ථිකය එක පැත්තකින් අපි සංවර්ධනය කරද්දී තව පැත්තකින් කඩා වැටෙලා ඉමුසුංග අමාරු වේදාලා ඉමුසුංග පාරට වැටෙනවා නම් ඒ ප්‍රතිපත්තිය නෙමෙයි අපි අනුගමනය කළ යුත්තේ කියන එක තමයි එතනින් කියවෙන්නේ. මොකද දැන් සමහර විට මම අහලා තිනවා පසුගිය රජයේදී මම මේ විවේචනය කරන්න නෙමෙයි මේ කියන්නේ මම නික උදාහරණයක් හිටෙන ඇවිල්ලා ඒ රජයේ හිටපු පාලකයන්ට ගිහලා කිව්වම සර් මෙහෙම කෙරුවම මේ අය වැටෙනවායි කියලා ඒ අය වෙන මොකක් කරේ එකක් කරගන්න කියලා කියලා තියෙන අවස්ථාවල් මම දන්නවා. ඔබේ කියපු විදිහ ඔබට යක් කර මේ රංගනයට දක්ෂ නිසායි කියපු මේ විදිය අනුව කියන්නේ නැත්නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඒ ඇක්ෂන් හරි බලපුවාම මගේ රංගනය හොඳයි. අනුකරණය කරා වගේ මට හිතෙන්නේ. ඔව්. එහෙමද? එහෙම කියලා තියෙනවා. එහෙම කියපු මිනිස්සු අපිට ඇවිල්ලා කියලා තියෙනවා. ඕගොල්ලෝ ටික කරන්න බැලලා ඉතින් බහලා දාන්න එන. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක නෙමෙයි මේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කල්පනා කරනවා කියලා කියන්නේ ඒක නෙමෙයි. එයාගේ ඒ ප්‍රශ්නේත් අපිට ප්‍රශ්නයක්. ඒකින්ද ඒ ප්‍රශ්නේ ගැනත් අපි සංවේදී වෙන්නට ඕනේ. ඒ අයට එහෙම තත්ත්වයක් මතු වෙනවා නම් ඒ තත්ත්වෙට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක අපි ඒ අයට කියලා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ අයට වෙන විකල්පයක් හදලා දෙන්නට ඕනේ. එහෙම නොදී ඕන එකක් වෙච්ච දෙන් කියලා කියනවා නම් ඒක ආර්ථිකයක් හරියට නිසි පාලනයක් නෙමෙයි. විශේෂයෙන්ම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට ඒක මේ රුකුලක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එතනදී අපි විය යුත්තේ මේ සාර්ව ආර්ථික සාධක ගැන හිතන ගමම්ම චාපා අනිත් පැති ගැන හොඳට කල්පනාකාරී විය යුතුයි. ඒක මම දැක්කා ඉස්සර වුණත් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිලා ඉන්න කාලෙදී සාකච්ඡාවක් තිබුණා. වැටුප් පිළිබඳව යම් ක්ෂේත්‍ර පිළිබඳව මට මතකයි ඒක කාලයක් මේ තේ ස්කර්මාන්තය කඩා වැටීමේ ලොකු මේ අවධානමක් තිබුණා. ඒ කියන්නේ මේ අර ඉරානයේ ප්‍රශ්න ආපු වෙලාවේ තේ කවුරුත් ගන්න නැතුව හිටියා. එක පාරටම කිව්වා හරි අපේ ටී බෝඩ් එකෙන් අපි ගන්න කිමු තේ. අරගෙන ඒ කාලය තුලදී ටී ප්‍රයිසස් වැටෙන්න දෙන්න එපා. වැටුණොත් අපේ ලීෆ් මැනුෆැක්චරර්ස්ලා ඔක්කොරට කර මේ අමාරු වැටෙනවා. ෆැක්ටරිස් වැහෙනවා. ඒක වෙන්නේ දෙන්න එපා කියලා ඒ තීරණය ගත්තා. ඉතින් එතකොට ඒ කාලේදී ටී බෝඩ් එකම හදන මිලියන 500ක් 800ක් කොහෙද ඒකට වැය කරලා ඒ මුදල් ප්‍රශ්නයක් උනේත් නැහැ. පස්සේ ටී ප්‍රයිසස් වැඩි වුණාම ඒගොල්ලෝ විකුණ ගන්න පුළුවන් වුණා. ඉතින් එතනදී මේ මම දෙන්න යන උදාහරණය තමයි කියන්නේ උත්සාහ කරන කරුණ තමයි සමහර තීරණ ගන්නට අවශ්‍යයි. රටේ පාලකයන් හැටියට ඒ අවස්ථාවේදී ඒ වැඩ කටයුතු ඒ වැඩ කොටස නිසියාකාරව මේ ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් එතනදී තමයි ඔය සංකල්පය ජනතා කේන්ද්‍රීය ආර්ථිකය කියන සංකල්පය මතුවෙන්නේ. ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද දැන් ඔබ පළපුරුදු වෘත්තිකයක් නිසා අපේ රටේ විශේෂයෙන්ම දැන් ආර්ථිකය ගැන කතා කරුවාට අපි හිතමු දැන් කර්මාන්ත ක්ෂේත්‍ර, ධීවර, සත්ත්ව පාලන, කෘෂිකාර්මික විවිධ එහෙම ක්ෂේත්‍ර. දැන් මේ ක්ෂේත්‍ර වෙන වෙනම තියෙනවා, ඒවා අපට අදාළ නැත කියලා ආර්ථිකය කියලා වෙනම මනෝරාජික කාරණයක් ගැන කතා කරනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? සරල උදාහරණයක්. දැන් මේ අයවැල් ලේකන දිහා බැලුවත්, විවිධ සාකච්ඡා දිහා බැලුවත්, වැඩ සටහන් දිහා බැලුවත් දැන් කොහොමද ලංකාවේ ධීවර කර්මාන්තය නගා හිටුවන්නේ කියන එක ධීවරින්ගේ ප්‍රශ්නයක් වගේ තමයි තියෙන්නේ. ධීවර කර්මාන්තය ඔසවනවා කියන්නේ මේ පැත්තෙන් ආර්ථිකය සේවනවා කියන එකනේ. අනිවාර්යයෙන් සාර්ව කියන්නේ ඒක නේද? සාර්ව එකට මැක්‍රෝ මයික්‍රෝ හැමෝටම සම්බන්ධ වෙන්නේ. ඒ සංවාදය අපිට නෑ නේද? මදි. හුඟක් මදි. මොකද හුඟක් දිනේ හිතන්නේ
එක්කෝ මැක්‍රෝ එක්කෝ මයික්‍රෝ. ඒ දෙකම සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒ දෙකම සම්බන්ධ වුණොත් තමයි රටක දැනෙන ආර්ථික සංවර්ධනයක් ඇති වෙන්නේ. ඔබතුමා ඒ කියන එක ඔබතුමා ඒ ලස්සනට දැම්මා. මේ දීවර කර්මාන්තය ගැන. දීවර කර්මාන්තය ආර්ථිකයේ කොටසක් බව අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තව ගොඩාක් කොටස් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ කොටස් ඔක්කොම එකතු වෙලා තමයි මේ ආර්ථිකය හැදෙන්නේ. ඉතින් මේ එකක් දෙකක් අපි දුර්වල කිරුවොතින් ඒක හැදෙන්නේ නැති බවත් අපි තේරුම් ගන්නට ඕනේ. අනිත් එක ඒවැය නිරිත වෙලා ඉන්නවා ලක්ෂ ගණක් පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ ඒ පුද්ගලයන් වැටුණොතින් දුර්වල වුණොතින් එතනත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ශාපා එක් පුද්ගලයෙකුගේ වියදම තමයි අනිත් පුද්ගලයාගේ ආදායම. දීවර කර්මාන්තය යෙදිලා ඒක සංවර්ධනය වෙනවා නම් ඒ අයගේ අතේ සල්ලි එනවා නම් ඒ අය ඒ සල්ලි වියදම් කරනවා. ඒතර ටෙලිවිෂන් එකක් ගිල ගන්න. එහෙම නැත්නම් ගිහිල්ලා පුතාව වෑන් එකේ ඉස්කෝලට අරිනවා. සර්පු දෙකක් ගන්නවා. සපත්තු කුට්ටමක් ගන්නවා. ත්‍රිවිල් එක යනවා. ඒතර ඒ ඔක්කොම වියදම් තව වෙන කෙනෙකුට ආදායමක් වෙනවා. ඒතර ඒ ආදායම් ගන්න අය තව තවුරට වර්ධනය වෙනවා. ඉතින් මේ චක්‍රය අපි කරගවන්න ඕනේ. මේ චක්‍රය කැරකෙන විදිහට ආර්ථික හසුරුවන්නට ඕනේ. ඉතින් මේ මේ ක්ෂේත්‍ර දෙක තුනක් දුර්වල කිරුවොතින් දැන් මේ පසුගිය ආණ්ඩුවේදී කිරුණා වගේ එයා ගිලෝ කියනවා හරි මේ ක්ෂේත්‍රෙදී ගියාට කමක් නැහැ. අනිත් ක්ෂේත්‍රෙ ගියාට කමක් නැහැ. එහෙම ක්ෂේත්‍ර රාශියක් මේ වැටුනම ආර්ථිකය වැටෙනවා. ආර්ථිකය වැටෙනවා. කෙටි විරාමයක්. ආයෙත් අපි ඉන්සයිට් සංවාදයට එනවා. ඉන්සයිට් සංවාදයේ දිගටම දැන් අපි නවත්තු තැනට වෙන විදිහකටම ප්‍රවේශයක් ගන්නවා. ආර්ථිකයේ අපේ විෂය ඔබත් එක්ක කතා කරන්න තියෙන. දැන් මේ පැත්තෙන් ගොඩනගනකොට මේ පැත්තෙන් කඩා වැටෙනවා නම් ඒත් මුකුත් වෙන්නේ නැහෙනි. දැන් මේ කඩා වැටීමට විවිධ වැරදි ආර්ථික තීරණ වගේම මේ භාවිතයන් වගේම දූෂණ වංචා ආක්‍රමිකතාවත් තියෙනවා. ඒතර ඔබ මෙතන ඉන්න නිසා අනිවාර්යයෙන්ම මහ බැංකු බැඳුම් කර කොල්ලේගෙන අහන්නත් වෙනවා. නිකන් කතාවක් තියෙනවා ගොසිප් කතාවක්. ඒ කියන්නේ ඔබේ කාලය තුල අජිත් නිවාඩ් කබ්‍රාල් නම් ඔබේ කාලය තුලත් මේ සෙල්ලම කෙරුවා. ඒක බෙදාගෙන කෑවා. ඊට පස්සේ මේගොල්ලෝ බලය අරගෙන බදාගෙන කෑවා. වැඩේ එළි වුණා. එහෙම තමයි ඒක කියවෙන්නේ. මේකත් ඔළුවේ තියාගෙන බැඳුම් කර සිද්ධියේ ඉදිරියේ කුමක්ද? ඉවරද ඒක? මම ඉස්සරින්ම අර බෙදාගෙන කාපු කතාව කියන්නම්කෝ. අපේ රටේ හිටපු අගමැතිවරයා ගැන මම විවේචන රාශියක් කළා තියෙනවා. මම හැම තැනම ගිහිල්ලා කියලා තියෙනවා මේ බැඳුම් කරේට සම්බන්ධ ඔහු කියලා මම කියලා තියෙනවා. ඍජුවම ඔබ කියන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැන. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමයි මේ බැඳුම් කර වංචාවට මුල කියලා මම හැම තැනම කියලා. මාස්ටර් මයින්ඩ් එක. මාස්ටර් මයින්ඩ් එක එයා තමයි. අනිත් එක එයා හින්දා තමයි ඕක සිදු වුනේ. එයා තමයි බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා අඬ දුන්නේ එයා. එයාම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා මම තමයි මේක කෙරුවේ කියලා. ඉතින් එහෙම කිරුවට පස්සේ මේක තාවමත් අවුරුදු 5කට කිට්ටු කාලය ඇතුළතදී කවර් අප් කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ ඉතා විශාල ක්‍රෙඩිට් එකක් එයාට. මොකද එච්චර ලොකු වැරද්දක් කරලා මේ රටේ බිලියන ගාණක පාඩුවක් සිදු කරලා චාපා තාමත් එළියේ ඉඳගෙන බොහොම සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ ලොකු මේ ක්‍රෙඩිට් එකක් එයාට. ලෝකෙ එකම රටක් වෙන්නේ නැති අතට. එකම රට වෙන්නේ නැති. මෙච්චර ලොකු වැරද්දක් කරපු මිනිහෙකුට මේ නිදැල්ලේ ඉන්න පුළුවන් කියන එක මට පේන හැටියට ඉතාමත්ම මේ මට හිතා ගන්න බෑ කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. මම ඒ ගැන පොතක් ලියනවා. අතුරු ප්‍රශ්නයක් දාලම යන් ඔබේ පොතට වැදගත් මේ ප්‍රශ්නේ. ඔව්. මේ ක්‍රීඩාව ජනාධිපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත්ව කරා කියලා මම යෝජනා කළා. ඒ කියන්නේ මහ බැංකුව තමන් යටතට පවර ගන්නකොට. දැන් අර මහ බැංකු බැඳුම් කර කොල්ලේ වෙලා ඉවරයි. එතකොට මට ඔබට දිනත් එකම කියන්න පුළුවන්. මට ඔබේ දින මතකයි. ඔබට දැන් මේ සිද්ධිය වෙන්නේ පෙබරවාරි 23 2015 23 තමයි පටන් ගන්න. දැන් ඔහොම තියෙදි සැප්තැම්බර් 21 වෙනිදා මහ බැංකුව සහ සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවර ගන්නවා අග්‍රාමාත්‍යවරයාට. ඉතින් එතකොට රනිල් මේ ජනාධිපතිවරයා හිටපු මෛත්‍රීපාල සිරිසේන නොදැන මේක වුණා කියලා කවුරු හරි කියනවාද? මාස්ටර් මයින්ඩ් ඔහු වෙන්න බැරිද? අර හින්දි චිත්‍රපටවල තියෙන එහෙම නිකන් බැලු බැල්මට නිකන් මෙයා වගේ ෆිල්ම් එක ඉවර වෙනකොට වෙන එක්කෙනෙක් මාස්ටර් මයින්ඩ්. චූදිත නැත්නම් මේ එහෙම වෙන්න බැරිද කියලා මං අහන්නේ උඹට. මට එහෙම එකක් යෝජනා කිරුවොතේ මට ඒක මේ කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ ජාපා. ඒකට මට තියෙන සාධක අනුව මෙච්චර ලොකු උත්සාහයක් දරලා මේක වසන් කිරීමේ මේ ක්‍රියාවලියේ හිටියේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා මට ඒක කෙලින්ම කියන්න අමාරුයි. මොකද එයා තමයි මේක හැම පැත්තකින්ම වැහුවේ. වාහන සැරේට කවුරු හරි ගිහලා අරිනවා. ඇරියත් ඒක නීතිමය ආකාරයට එයා වහගන්න බොහොම ලොකු උත්සාහයක් කෙරුවා.
ඒ උත්සාහය දැරුවේ රනිල් වික්‍රමසිංහ. මම ඒකයි එයා මොලකරුව කියලා මට හිතන්නට තියෙන මූලික හේතුව. මොකද මොලකරුව තමයි වැසීමට උත්සාහ දරන්නේ. එහෙමනම් ඇයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා දැන් ජනාධිපති කොමිසම පත් කරලා ඒ දින වාර්තාවේ පිටු 83ක් හංගලා පාර්ලිමේන්තුවට දාලා අර සම්පූර්ණ වාර්තාව අවුරුදු 30ක් ගන්න බැරි වෙන හංගන්නේ රාජ්‍ය ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ. එතනත් මම හිතන්නේ මොකක් හරි දෙයක් සිදු වෙන්නට ඇති. මම ඔබතුමා කියන එකට මම ඒකට විරුද්ධ වෙන්නව නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ දෙන්න අතර යම්කිසි සංවාදයක් තියෙනට ඇති, යම්කිසි එකඟත්වයක් තියෙන ඇති, ඒක වෙන්න පුළුවන්. ඒකට මේ වැඩේ මූලිකයා හැටියට මම දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද එයා තමයි මේ සියලු දේම හසුරවලා තියෙන්නේ. දැන් ওই ජනාධිපති කොමිසමත් මම මේ මගේ පොතේ මම ඒක පැහැදිලි කරලා තිනවා. ඉතමත් මේ තව දින කීපයකින් පොතේ ලිදක් කරලා මම බලාපොරොත්තු වෙනවා. එතනදී මම පෙන්වලා දිය තියෙනවා කොහොමද ඒ අයත් මේක වසන් කිරීමට කටයුතු කරලා තියෙන්නේ කියලා. එක චැප්ටර් එකක් තියෙනවා ඒ කොමිසම් රිපෝට් එකේ. අගමැතිවරයා ඇයි වග කිවි නොයුත් කියන එක. ඇයි එහෙම ලියන්නේ? එහෙම ලියන්න අවශ්‍යද? මට හිතෙන්නේ නැහැ. ඒකට ඒක ලියන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ එයාව සුදුහුණු ගැහිම සුදුහු ගෑම සඳහා කටයුත්තක් කරලා තියෙනවා කියලා තමයි මට ඒකෙන් හැඟෙන්නේ. ඉතින් ඒ වගේ වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. මේ සියලුම කටයුතු සිදු වෙලා තියෙන්නේ මේක වසන් කිරීමට. මම අනිත් එකට තෙන්න මම අර කියන්නේ හිටපේ. මෙතුමාට මම මෙච්චර මේ එලි දක්වල මේ කරපු වංචාව පිළිබඳව මගේ වැරද්දක් තිබුණා නම් චාපා වෙලහට මාව එල්ලලා මරලා. මම බය නැතුව ඇවිල්ලා මේවා ගැන කතා කරලා තියෙන්නේ මම දන්නවා ඒ කාලෙදී ඒක සිදුනේ නැහැ කියන එක. ඊට පස්සේ ඒ ගැන හොයලා ඒත් කිසි දෙයක් හොයාගන්න බැරි වෙන්නේ ඇයි කියලා මම දන්නවා. මොකද එහෙම එකක් සිදු වෙලා නැත්තම් දැන් මෙතන අලියෙක් ඉන්නවා කියලා කිව්වම මේ අලියෙක් නැත්තම් අලියෙක් නැහැ. If there's no elephant in the room, there's no elephant in the room. ඉතින් මේ මෙතනදී නිවාඩ් කබ්‍රාල් මේකට සම්බන්ධයි එයාත් මේකට හිටියයි කියලා කිව්වට එහෙම එකක් අවුරුදු 5ක් තිස්සේ තිබුණා නම් හොයාගන්න තිබුණේ. මම මෙයා ගැන ලියලා තියෙනවා පොතක්. කරුණු තියෙනවා. කරුණු එකකින් දෙන්නල දෙන්න පුළුවන්. ඒ දෙන්න පුළුවන් කියන්නේ ඒක සිදුවෙච්ච නිසා. සිදුවෙලා නැත්තම් මට පෙන්වන්න බෑනේ. ඉතින් ඒ නිසා මම ඒ කතාවල් ප්‍රතික්ෂේප කරන ගමන් මම කියනවා මේ කතාවල් කරන්නේ අර අපේ සාමාන්‍ය සිංහල කතාවක් තියෙනවානේ අර පික් පොකට් ගහපු එක අල්ලගන්න යනකොට මිනිහක් දුවනවා අනිත් අයත් එක්ක මෙන්න හොරෙක් කියලා. ඒක තමයි ඔය ඒ න්‍යාය තමයි ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කට්ටිය මේ අනුගමනය කරලා තියෙන කියලා මම ඒක කියනවා. ඒත් එක්කම තව දුරට මේ ගැන හොයලා කටයුතු කරන්නට අවශ්‍යයි. මේ දැනට සිදු වෙලා තියෙන දේ නෙමෙයි හරියටම මේ පැහැදිලිව සිදු වුණේ. ඒක එළියේ වෙන්න ඕනේ. දැන් මහ බැංකු බැඳුම් කර වාර්තාව හංගලා තියෙනක අවුරුදු 30ක් දක්වා දැන් නව ජනාධිපතිවරයා යටතේ ඔබත් අග්‍රාමාත්‍ය උපදේශකවරයා නිසා ඇයි එළියට දාන්න බැරි? මට හිතෙන්නේ එහෙම එකක් කරන්න ඕනේ මේ එළියට දාන්න ඕනේ ඒක. මට හිතෙන්නේ තීරණ ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒක මම මතක් කරගන්න හොඳයි. මොකද අපි ඒ ගැන මේ හොයලා බලන්න ඕනේ. ඒක ගන්න ඕනේ. හොඳයි ඒක මමත් ඒක මේ හැබැයි ආරංචියක් තියෙන මෙහෙම එකක් ඔබට කියලා දෙන එක හොඳයි කියලා මට හිතුණා. ගොසිප් ඒවයි තියෙන්නේ. ඔව් ගොසිප්. ඔය පිටු 83 ඇතුලේ දෙතුන් පැත්තෙම කට්ටි ඉන්නවලු මේ ඒ කියන්නේ අත්පිට මුදල් සහ ප්‍රේෂණපත් ගත්ත කට්ටිය. ඒ නිසා එකඟ වෙලා කට්ටිය මේක හැංගුවා කියලාත් කියන එහෙම වුණොත් ඔබට කවදාවත් ගන්න බෑ ඒක. එහෙම වුණොත් මට හිතෙන්න පුළුවන්. If it is so කියලා අපි කිව්වොත් බෑ. So කියලා මම ඒකට මේ නොගත්ත අයත් ඉන්නවනේ. එහෙම ඇත්ත ඉන්නවා. ඒ අය ගිහිල්ලා එහෙනම් මේවා එළි දක්වන්න අවශ්‍යයි. ඒ අය ගිහිල්ලා මේක පොඩ්ඩක් මේ හරන්න ඕනේ. එළියට ගන්න. මොකද ඇත්ත වශයෙන්ම ඒක අවශ්‍යයි. මොකද පිටු 83ක් තියනනම් එහෙම එකක් ලියලා ඒක බැඳුම් කර කොමිසම ගැන මට ලොකු සෑහීමකට මම පත් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඒකෙත් පිටු 83ක් තියනනම් යම් යම් කරුණු තියෙන ඒවත් අපි ගන්නට ඕනේ. ඒ සමගම අපි හරි ආකාරයට මේ ඉන්ක්වයරි එකත් කරන්නට අවශ්‍යයි. අපි දැක්ක සමහර අවස්ථාවලදී ඉන්ක්වයරි එක තැනකට ගිහිල්ලා ඉතින් නැවතුණා. දැන් ලංකා බැංකුව බිලියන 10ක් දෙනවා. බිලියන 10ක්. මිලියන 10ක් නෙමෙයි. බිලියන 10ක් දෙනවා විනාඩි කීපයකින්. ඔබතුමා හිතන්න පුළුවන් ද කිසිම කෙනෙක් ලංකා බැංකුවෙන් මේ මිලියන 10ක් ගන්න බලන්න කොච්චර කල් යනවද කියලා බලන්න. බිලියන 10ක් ගන්න එහෙනම් කොච්චර කල් යන්න ඕනේද? ෂණිකව දෙන්නේ ඇයි? ඒක ඒ ගැන හෙව්වේ නේ. බැඳුම් පෙර කොමිසය ගැන හෙව්වේ නේ. ඊට පස්සේ ලංකා බැංකුවයි ජාතික ඉතිරි කිරීම බැංකුවයි පීපල්ස් බැංක් එකයි බිඩ් කරන්න එපයි කියලා කිව්වා 2016 ඔක්ෂන් එකේදී. 2016 මාර්තු 30 වෙනිදා ඔක්ෂන් එකේදී බිඩ් කරන්න එපයි කියලා එයාට මේ දුන්න අණක්. EPF එකට කිව්වා ගන්න එපයි කියලා. කවුද ඒක කියන්නේ?
ඔබගෙන සංවිධානාත්මක දෙයක් තියෙනවා කියලා. සංවිධානාත්මක දැනට එලීට අවිල්ලා තියෙන ඕහාරික වාර්තා පහකටස් පහකට අවිල්ලා තියෙනවා. කෝප් කමිටු දැන් මේ වෙලාවේ අකර්මණ්‍යයි. මේ වාර්තාවත් අඩුතරම එලීට දාන්න බැරිද? දාන්න පුළුවන්. ඒනට මේ වාර්තාව බලන්න කවුද මේ ඕහාරික මේ ඔඩිට් එක කරන්නේ? ෆොරෙන්සික් ඔඩිට් එක. මහා බැංකුව යටතේ නේ කරන්නේ. මහා බැංකුවට පුළුවන්. මහා බැංකුව තමයි මූලික චූදිතය. මේ මේකේ අනුව කතාවේ හැටියට මහා බැංකුව තමයි මූලික චූදිත. ෆොරෙන්සික් ඔඩිට් එක කරන්න අවශ්‍ය නම් ඒක කළ යුත්තේ ඔඩිටර් ජෙනරල්ගේ මේ අධ්‍යයනය යටතේනේ. ඒකනේ මූලික කරුණ ශාප. දැන් මේවට ගමී කියන හොරාගම්මගෙන් පේනවා. හොරාගම්මගෙන් පේනවා. ඉතින් මේ සම්පූර්ණ වැරදි ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම ඕක මේ අද මම ඒ කියන්නේ ආටිකල් ලියලා තිනවා පත්‍රයේ යයි මම හිතන්නේ ඒක ගැන අපි බැලුවොත් ඕනම කෙනෙක්ට පේනවා. මොකද මේ මේ ආටිකල්ස් අපි ලියන්නේ මේ පත්‍රල යනවා දැන් ඉතින් මේ ලියන්නේ මේව ගැන සාකච්ඡාව සංවේදයක් ඇති කිරීමට. මොකද මේ తత్వය නිකන් හිතලා බලන්න ચાපා. ඒක හොරාගේ අම්මගෙන් පේනහනයි කියන එක අපි සාමාන්‍යයෙන් ගමේ දේවල් ගැන මේ කතා කරන්නේ. මේ රටේ තියෙන ලොකුම වංචාවේ ප්‍රබල හොරෙක්ගෙන් අපි එයාට කියනවා එයාගේ අම්මගේ අම්මට කියන්නේ කියලා මේ හොරික විකරණය කරන්නේ කියලා. අපි ඉස්සරහට වෙලාවත් ඉතුරු කරගන්න ඕන නිසා පොතකුත් ලියන නිසා ඒවටත් මේ කරුණු ගන්නත් පුළුවන්. ඉතාම කෙටියෙන් ඔබ අග්‍රාමාත්‍ය මේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් නිසා ආර්ථික පැත්තෙන් මේ හොරුන්ට දඬුවම් ලැබෙයිද? ඒ කියන්නේ සිංගප්පූරුවේ ඉන්න එක හොරෙක්ව ලංකාවට ගෙනල්ලා ඉන්න හොරු ටිකත් අල්ලගෙන මේ වැඩේ වෙයිද නැත්නම් මෙහෙම ඇදී යයිද? ඇදී යන්න හේතුවක් නැහැ. ඔබට වගකීමෙන් කියන්න පුළුවන් වෙනවා දඬුවම් දෙනවා. මම ඒ ගැන ක්‍රියාත්මක වෙලා තියෙනවා. මම අවුරුදු දෙක තුනක ඉඳලාම ඕක ගැන මම කතා කරලා තියෙන්නේ චාපා. මොකද මම දන්නවා මේක කළ යුතු දෙයක්. මේක කළ යුතුම දෙයක්. මම ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මගේ ශක්තිය අනුව මටත් යම් බලතල තියෙයි, මටත් යම් කිසි වගකීමක් තියෙයි. මම ඒ ගැන මම ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරනවා. දැන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ දැන් බලේ නෑ කියන්න බෑ දැන් ඉතින්. ඔව් ඒක මම හිතන්නේ ඒ විදිහට කිසිම විටක ඒ වගේ ඒව වසන් කිරීමට කටයුතු කරයි කියලා. ඒ වසන් කිරීම පිළිබඳව කටයුතු කළේ මේ පසුගිය රජය. ඉතින් අපේ රජයකට අලුත් දෙයක් වෙනවා. අලුත් දෙයක් වෙන්නම ඕනේ. අපි ඉතම වේගින් තව විනාඩි 5ක් විතර තියෙන්නේ. ඔබ දක්ෂයෙක්නේ කතා කරන්නත්. මම ඉක්මනට අහන්න ඕනි දැන් අර මේ සහන පැකේජයක් ගැන කතා කරන නිසා දැනට එක චෝදනාවක් එල්ල වෙනවා හැමතැනින්ම. මෙහෙම බදු අඩු කරුවාම කොහොමද මේ නැති වෙන මේ ආදායම සරි කරගන්නේ? හැබැයි ඔබ උත්තර දුන්නා ඒ ගැන. ඒ ගැන කතා කරලා තියෙනවා. ඊට අමතරව වේගෙන් ඉදිරි කාලය තුළ මිනිසුන්ට ලැබෙන්න තියෙන මේ ප්‍රතිලාභත් මම කැමති වෙන්නේ දැනගන්න. ඔව් ඒ මේ මම කෙටියෙන්ම කියන්නම්. දැන් මේ ආර්ථිකය සංවර්ධනය වෙනකොට තමයි මිනිසුන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ රුපියල් 7 වලින් පමණක් නෙමෙයි. අපි කියන්නේ මේ පොහොර සහනාධාරේ පමණක් නෙමෙයි මිනිසුන්ට ලැබෙන්න ඕනේ. මිනිසුන්ට ලැබෙන්න ඕනේ සිරපු කුට්ටමක් පමණක් නෙමෙයි. නොමිලේ පොහොර. මිනිසුන්ට පුළුවන් වෙනුනේ තමන්ගේම ස්වශක්තියෙන් වැඩේ කටයුතු කරගෙන යන්න. ඒකනේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ කරගන්න. ආර්ථික සමෘද්ධිය කියලා කියන්නේ අන්න ඒකයි. ආර්ථික සමෘද්ධිය කියන්නේ රැකියාව තියෙනට ඕනේ. රැකියාව බිහි කරන්න පුළුවන්. මම යම් කිසි භාණ්ඩයක් හදුවොත් ඉතින් සේවාවක් පරතිරන මට ඒක අලිවි කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. මම මේ බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකට ආදායමක් තියෙනට ඕනේ. මට පොලිය ගෙවා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. මට රුපියල යම් කිසි ස්ථාවර මට්ටමක තියෙනවා නම් මගේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සාර්ව ආර්ථික සාධක ටික අපි ඉස්සරින් හරි ගස්ස ගන්නට. මිනිසුන් දැනෙන්න ඕනේ. එතකොට මිනිසුන්ට දැනුණාම මිනිසු පුළුවන් සරපු කුට්ටම් ගන්න අනිත්‍යව කරගන්න ඒවා මිනිසුන්ට කරගන්න පුළුවන්. ඒකට අපි ආ අවස්ථාව ලැති කරන්නට ඕනේ. ඒක තමයි අපේ අදහස. දැන් ඉදිරි කාලය තුලදී බඩු මිල අඩු වෙනවට වඩා මම මගේ අදහස තමයි ආදායම් වැඩි කර ගැනීම. දැන් සල්ලි තියෙන පොහොසත් මිනිහේ කවදාවත් අහන්නේ නැහැ පාංගිරිය කීයද කියලා. ඒක අහන්නේ දුප්පත් මිනිස්සයා. දුප්පත් මිනිස්සයට තමයි ඒක ලොකු ගැටලුවක් වෙලා. දුප්පත්කම අඩු වෙලා මිනිස්සු පොඩ්ඩක් නැගිටීද? නැගිටි අනිවාර්යයෙන්ම. නැගිටීම තමයි අපේ අදහස. දැන් මේ හැමෝටම සල්ලි තියෙනවා නම් අතේ. සල්ලි මේ අතේ තියෙනවා නම් ගැවසෙනවා නම්. ඒතකොට එයාට මේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒතකොට එයා ගිහිල්ලා දැන් මම පොඩි උදාහරණ දෙන්න වෙලා තියෙනවා මම කියන්නට ගන්න. දැන් බලන්න මේ පොලි අනුපාතය අඩු වෙනකොට මගෙන් දොස්තර කෙනෙක් මගෙන් දවසක් ඇහුවා මේ පොලි අනුපාතය අඩු වෙච්ච නිසා මම ගවල වෙලා ඉන්න කාලේ කිව්වා මම වාරිකයක් ගෙවගෙව හිටියා රුපියල් 27000ක දැන් මට ගෙවන්න තියෙන්නේ 17000යි කියලා. ඒතර මගෙන් ඇහුවා පොලි අනුපාතයේ දිගටම ওই විදිහට තියෙයිද කියලා. ඉතින් මං කෝ ඔය තියෙයි ඒ කාලේ අපි කරපු ප්‍රතිපත්ති අනුව. ඒනකොට මට තේරුනේ එතනින් 10000ක් මෙයාට ඉතුරු වෙලා තිබුණා.
පොලි අනුපාතය අඩු වෙච්ච නිසා. ඒ 10000 අතේ තියෙනකොට ගෑස් බිල රුපියල් 20 කින් වැඩි වුණයි කියලා එයාට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයාට ඒක උහුලන්න පුළුවන්. එනකොට ගෑස් බිල උහුලන්න බැරි වෙන්නේ එයාට ආදායම නැති වෙනකොට. එහෙම නැත්නම් පොලි මේ ලොකු බුදලක් ඒ අර ලොකු දේවල් වෙනුවෙන් වේදම් කරන්න උනාම. ඉතින් අපි ඒ මතෙත් ඉන්නවා. ඉතින් මේ ආර්ථිකය කලමනාකරණය කරද්දී අපි සියලුම සාර්වාර්ථික ගැන බලන සාධක ගැන බලන ගමම්ම චාප අපි විවිධ පුද්ගලයන්ගේ තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට වාතාවරණයක් සකස් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම කෙටියෙන් මේ වැඩවලට අනිත් අයගේ සහයෝගය ලැබෙනවා. දැන් බදු අඩු කරාම අනිත් කට්ටිය කියන්නේ දැන් තවත් කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. අනිත් අයගේ සහයෝගය කොහොමද? පක්ෂය තුල කඳවුර තුල සහ අනිත් අය සිසු කණ්ඩායම්. පක්ෂය තුල නම් මට පේන හැටියට ඉතාමත්ම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. අනිත් අය කකුලෙන් අඳින ගතියුත් නැහෙනේ. කකුලෙන් අඳින ගතියකුත් නැහැ. මේ කකුලෙන් අඳින්න අවශ්‍ය වුණත් කැමති වුණත් කකුලෙන් අඳින්න බෑනේ. මොදින්නේ. අපි අනිවාර්යයෙන්ම නැවතත් මුණ ගැහෙන බලමු ඔබ කියන විදිහට අපේ ඇඟට දැනෙයිද කියලා මිනිස්සු අර ඔබ අර කියද්දි මිනිස්සු මෙහෙම නිකන් බොහොම සතුටටපත් වෙන්නේ නැති ආර්ථිකයේ නිකන් දුප්පත්කම නැති කියලා එසේ වෙනවා කියලා බලමු අපි යලිත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා ඉන්සයිට් ලැබෙන ඉරදත් මේ වෙලාවට.